Prime Time Sunrise ප්‍රවෘත්ති ප්‍රකාශයයි. අයිබුවත් සුබ උදැසනක්. Prime Time Sunrise උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම කෝෂිලා ලියනගේ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. 2018 ඉන්දිය සාගර සමුළුව වියට්නාමයේ හැනෝ නුවරදී අද ආරම්භයි. මයික් 109ක් ගෙනලා තියෙනවා. පලාස් බවට එච්චර මයික් ඕනෙත් නැහැ. මිලියන 109ක වියදම් කරලා තියෙනවා ඒකට. පාර්ලිමේන්තුවයි මයික් වලට ගියපු වියදම පලාස් බවට වියදම් කරනවා. හිනමානයක් තියෙනවා. ඇමරිකාවේ ෆ්ලොරිඩාහි සිදු වූ වෙඩිතැබීමකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට. දෙදහස් දහට ඉන්දිය සාගර සමුළුව වියට්නාමයේ හැනෝයි නුවරදී අද ආරම්භ වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහි සමාරම්භක සැසි ඇමතීමට නියමිතයි. කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන්න මෙවර සමුළුවේ තේමාව වනවා. මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, වෙළඳ හා වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරනු ඇති. සිංගප්පූරුව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් ආරම්භ සමුළුවට කලාපීය රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, රාජතාන්ත්‍රිකයින් මෙන්ම විශේෂගත ප්‍රවීණයන්ද සහභාගී වීමට නියමිතයි. සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වියට්නාමයේ බලපිටත්ව ගිය කණ්ඩායමට 8 දෙනෙකු ඇතුළත්. ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද ජනහමුවක් ඊයේ මාවතගමදී පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා. දෙයිය පෙරද අපි දැක්කා අර පළාත් සභාවේ බස්නාහිර පළාත් සභාවේ මහා ඇමතිතුමා නේද කියනවා 650,000ක පුටුවක් ඕනලු යාට වාඩි වෙන්නේ. පාර්ලිමේන්තුවේ වගේ පුටුවක් ඕනලු පළාත් සභාවේ වාඩි වෙන්නේ. එයා පාර්ලිමේන්තුව වගේ කරන්න යනවා පළාත් සභාවේ. ඒකට කෝටි ගාණක් වියදම් කරනවා. වෙන එකක් තියා මයික් 109ක් ගෙනලා තියෙනවා. පළාත් සභාවට එච්චර මයික් ඕනෙත් නැහැ. මිලියන 109ක වියදම් කරලා තියෙනවා ඒකට. පළාත් සභාවේ මයික් ගාන පාර්ලිමේන්තු මයික් ගානම තමයි. පාර්ලිමේන්තුවයි මයික් වලට ගියපු වියදම පළාත් සභාවට වියදම් කරනවා. හිනමානයක් තියෙනවා. හිනමානෙ අනිත් ඔක්කොටම වගේ දේශපාලනටත් තියෙනවා. තමන්ට පාර්ලිමේන්තුවට යන්න බැරි නම් පාර්ලිමේන්තුවට ගියා වගේ පළාත් සභාවේ වාඩි වෙන්න හිතනවා. ඒ වගේ පුටුවක හරි වාඩි වෙන්න ආසයි. ඉතින් ඒ හිනමානෙ සහිත ලෙඩ්ඩුන්ව පළාත් සභාවට යවලා තියෙන්නේ කවුද? ජනතාව. සීතුව රද්දොළුගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අදහස් පළ කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා. ඊයේ පෙරේද තමුන්නාන්සල දකින්නේදී පලාලි ගුවන්තොටුපළට ඉන්දියානුවන් ඇවිල්ලා හිටියා. ඉන්දියාවෙන් කණ්ඩායම. ගුවන්තොටුපළ නිරීක්ෂණය කරනවා. අගමැතිතුමා සීගිරිය පැත්තට ගියාම කිව්වා සීගිරියත් ඉන්දියාවට කියලා දිනු කරගන්න ඕනේ කියලා. එතුමා ළඟින් යන්න එපා අල්ලලා ඉන්දියාවට දෙන්න ඉඩ තියෙනවා දිනු කරලා දෙන්න කියලා. චීනයේ හම්බන්තොට වාරය දුන්නා. මත්තර ගුවන්තොටුපළ ඉන්දියාවට දෙන්න හදනවා. රාජතාන්ත්‍රිකව බැලන්ස් වෙන්න. මත්තරට අදාළ ණයවාරිකයේ ගෙවලා ඉවරව ගුවන්තොටුපළ අධිකාරිය ලාභ ලබන ආයතනයක්. ඒ නිසා මත්තර ණයවාරිකයේ ගුවන්තොටුපළ අධිකාරියට බරක් වෙලා තිබෙන්නේ නැහැ. හම්බන්තොට වරායේ ණයවාරිකයේ ගෙවලා ඉවරව වරාය අධිකාරිය ලාභ ලබන ආයතනයක්. ඒ නිසා වරාය අධිකාරියට හම්බන්තොට වරාය වෙනුවෙන් ගත්තු ණය බරක් වෙලා තිබෙන්නේ නැහැ. ඒක බරක් උනේ අගමැතිට. අගමැති ඒ බර උළුවේ තියාගෙන තමයි රැට නිින්දට යන්නේ. උදේට හැරෙන්නේ බර උළුවේ තියාගෙන. නැගිට ගමන් කල්පනා කරන්නේ අද මොකද්ද විකුණන්නේ කියලා. මිත්තිනිය ජූලම්පිටිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්කාගාරයක් වැඩලීමට වීරකැටිය පොලිසිය සමත් වුණා. ලද තොරතුරකට අනුව හම්බන්තොට මිද්දෙනිය පොලිස් ඔසමේ පහළ ජූලම්පිටිය ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්කාගාරයක් වටනු ලැබුවා. මෙහි තිබී ගෝඩා බැරල් 41ක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් ජායල ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් වලස්මුල්ල මහේෂ් රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලිසිය පැවසුවේ ජායල ප්‍රදේශයේ කාන්තාවක විසින් වීරකැටිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන සේවකීන් දෙදෙනෙකුද යොදා ජාවාරම සිදු කර ඇති බවයි. මේ අතර ලදතරතුර මත මාලිම්බෙඩ පොලිසිය විසින් තෙලිච්චවිල නගරයේ විකුණු මත් කුලිය අඩංගු පාර්සල් අඩුවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතර මහේෂ් රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් පුවත් කිහිපයක් ලොහුඩින්.
හම්බන්තොට සූරිය වැව අන්දර වැව වැවුරක්ෂිතේ සැරිසරන වනාලියකු තුවාල ලබා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ මේ දක්වා වනාලියාට ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් නොපමිණි බවයි. අලි 20ක් විතර ඉන්නවා මේ වෙනකොට එක අලියක් ඉන්නවා තුවාල වෙච්ච. හැබැයි මේ වනජීවකට අපි දැනුම් දීලා තියෙනවා මීට සතියකට ඉස්සර මේ තුවාල වුණ අලියක් ඉන්නා කියලා බේරගන්න කියලා. පොතුවිල් පසරච්චින ප්‍රදේශයේ කුමරුයායක හක්කපටස් කැමින් මියගිය වනාලියෙකු හමුව තිබෙනවා. වනජීවි නිලධාරීන් පැවසුවේ අවුරුදු 30-35 අතර වයසේ පසුවන අඩි 10ක් පමණ උස කෙනෙක් මෙලෙස මිය ගොස් ඇති බවයි. වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 12ක් මංකොල්ල කැමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබූ යතුරුපැදියක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට සමාන ඇඳුම් කට්ටලයක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.